පක්ෂ ආරක්ෂා කරන්න තමුන් වහන්සේලාගේ අනාගතේ පාව දෙන්න එපා. අම සමයි ජනබලයෙන් තනතුරු වලින් ඉවත් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි සජී ප්‍රේමදාසගේ කල්පියා. නමුත් මගේ හද සාක්ෂිය මෙවිලේ වණ කියන්නේ සජී දිනලා මේ රටට යහපතක් වෙන්නේ නැහැ කියලා. මට බෑ නිවට වියගුළු මිනිස්සු යටතේ වැඩ කරන්න. 2022 ඒ වෙලාවේ රටේ අර්බුදයක් තිබ්බා. ජනතාව විශාල දුෂ්කරතාවයකට පත් වුණා. ඒක නිසා මම ඇතුළු මන්ත්‍රීවරු 20ක් 25ක් සජීත්ට කිව්වා අපි ආණ්ඩුව බාරගමු. අපි මේකට බෙල්ල කියමු. ජනතාව වෙනුවෙන් අපි මේ වැඩේ කරමු කියලා. සජීත් කිව්වා බෞතරයක් නැතුව මට නම් බෑ අම්මෝ කියලා කිව්වා. බය වුණා. මම ඇහුවා අපි මේ වෙලාවේ බාර ගන්න නැත්නම් ඔබතුමා බලාගෙන ඉන්නේ හොඳ ලස්සට රට හදලා ඔබතුමාට ගෙනෙල්ලා ආණ්ඩුව බාර දෙයි කියලා කිව්වා. එතකොට සජීත් කිව්වා මේකට අරගහන කවදානම් කිව්වා. අපිට මේක බාර ගන්න බෑ. අපි ඕනනම් ඒගොල්ලන්ට මන්තරපාලනයක් හදන්න කියලා අපි ඒකට ජැක් එකක් ගහමු කිව්වා. මේ නිවට බියගුළු කතාවට මට ලැජ්ජා හිතුණා පක්ෂයේ දෙවෙනිය හැටියට. ඊළඟ දෙවෙනි වතාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන අපි මෙයාට කිව්වා සුමාන තුනක් සාකච්ඡා කරලා ඔබතුමා මේකට තරම් කරන්න. පක්ෂයේ අභිමානය අනුර කුමාර මන්ත්‍රීවරු 3 දෙනෙක් එක්කත් තරම් කරා. 54ක් ඉන්නදී තරම් කරන්න ගියා මෙයා සාකච්ඡා දීවා සුමාන තුනක්. උදේට එකයි හවසට එකයි. සාකච්ඡා ඉවර කරනකොට කියනවා මම ඉල්ලනවා කියලා. ආයේ කියනවා හෙට හම්බෙමු කියලා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා නාම යෝජනාව හෙට උදේ 10ට දෙනවා. අදර 9ට සාකච්ඡාවක් තිබ්බා. ඒකේ වෙනකොට කිව්වා මම ඉල්ලනවා. හැබැයි කිව්වා ආයේ හෙට උදේ හම්බෙමු මට අමාරුට කියලා. මම කිව්වා ඔබතුමා වුණ සාකච්ඡා කරගන්න මම නම් එන්නේ නැහැ කියලා. සාකච්ඡාව දීවා උදේ මම හිටියේ නැහැ. නවයම අට ඉවරනකොට කිව්වා මම ඉල්ලනවා කියලා. 10ට එයා නැගිටලා පාර්ලිමේන්තුවේ ඩලස්ගේ නව යෝජනා කරා. අපිට රෙද්දක් නැතම් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්ද?